Malaysia. ඉතින් අන්න අපේ අද second day එක Malaysia vlog වල පළවෙනි vlog එක බලුව නැත්තම් මෙන්න මෙතන link එක තියෙනවා පළවෙනි vlog එක මේකෙන් බලන්න පුළුවන්. ඉතින් අද අපි යනවා ලාකේ තියෙන උසම මුල්ගන් temple එක බලන්න Batu Caves. ඉතින් දැන් උදේ 7යි වෙලාව ඉස්සරහා තියෙනවා train terminal එක. ආයෙත් තමයි යන්න ඉන්නේ. ඉස්සෙල්ලා මුලින්ම ගිහලා breakfast ගන්න ඕනේ. මෙතන තියෙනවා Indian නේ. Indian කඩයක්. මේක පෙන්නන්න මේ ඒකේ හැරිම ලාබයි කෑම. ඒ වගේම රසම රසයි. මෙයා ඊරෑමට කියනවා. මට මේ උදේ වෙනකන් ඉන්න බැරුව ඉන්නේ කියනකොට මං හිතුවා මේ temple එකට යන්න කියලා. අර කඩේ කෑම ගන්න. ඉතින් අපි ඊයේ කෑම දෙකක් ඔඩර් කරා. ඒ වුණාට දෙන්නටම අපිට එක කෑම එකක් ඇති වුණා. අපි ෂෙයා කරගෙන කෑවා. අනිත් එක අපි අරගෙන ඒ විතර රැට කෑවා. ඉතින් බජට් එනවා නම් ඔයාලට හරියම වටිනවා. ෂෙයා කරගෙන කන්න පුළුවන් තර. ඉතින් අපි ගිහිල්ලා බලමු කෑම කොහොමද කියලා. ඊට පස්සේ අපි ට්‍රේන් එකේ යනවා. මට කියවසල් ඉතින් අපි ඒ යන විදිය යන ගමන් කියනවා. මට අපි මේ වෙයි නම් ගම් ගන්න නෑ තාම. යනකොට ඉතින් බලලා ඔයාලට විස්තර දෙන්නම්. Bye. අපි ටී එකයි මෙයාටත් වඩා ලොකු පේපර් දෝසා දෙකයි වඩේ තුනයි රුපියල් රිංගිත් 12යි යමු එනම් Batu Caves. ගත්තා ප්‍රින්ට් වෙලා ටිකට් එකක් එනකම් බලන් හිටියා. ප්‍රින්ට් වෙලා ටිකට් එකක් ආවේ නැහැ. මෙන්න මේ දෙක තමයි ආවේ. මේක තමයි ටිකට් එක. ඉතින් ඔන්න ෆයිනලි අපි බණ්ඩාර ස්ටේෂන් එකට ආවා. ලොකු කට්ටක් ඇව මෙතෙන්ට එන්න පැයක් විතර ගියා අපිට වටේ. මේ කියන්නේ මේ රටේ කට්ටිය මේ ටිකක් ඉංග්‍රීසි දන්නවා වටේ ගොඩක් චයිනීස් අය වගේ ඉන්නේ. අපි ගොඩක් කීප දෙනකින් ඇහුවා හැමෝම ස්ටේෂන් එකට එන්ටර් වෙන තැන කියා ගන්න දන්නේ නැත නිසා මේ ගොඩක් අමාරු වුණා. ඊට පස්සේ ඇවිල්ලත් මේ ඔයාලා ටිකට් ගන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්ක අපි ටිකට් ගත්තා. ටිකට් අරගෙන ඊට පස්සේ උඩට එන්න ඕනේ. උඩට ආවට පස්සේ ඔයගොල්ලෝ S 8 එකේ ඉඳලා 6 වලට එන්න ඕනේ. දැන් අපිට එන්න හිතුවා මේ X6 එක ළඟින් තමයි අපි ට්‍රේන් එකට නගින්න ඕනේ කියලා. ඒ නිසා අපි දෙන්න හැමතැනම හැව්වා. හැබැයි එතන platform එක S8. ඒ කියන්නේ අපි හිටපු තැන. ඔයගොල්ලෝ එතන ඉගෙනන S8. ඊට පස්සේ එක ස්ටේෂන් එක ඊට පස්සේ X6 එකේ තමයි ආපහු දැන් බණ්ඩාරිය තියෙන්නේ. ඉලස්ෙන් තව ස්ටේෂන් එකක් හොයා යන්න ඕනේ. ඉතින් එතෙන්දී හම්බ වෙමු. බලමු ඒක අපි ලේසියෙන් හොයා ගන්න පුළුවන් වේවිද කියලා. දැන් අපි එනකොට මේක තේරුම්ම තමයි මේ ඩොයි කැරුණේ. ඉතින් අපි මෙහෙම ඉස්සම දැන් මෙතන ඇරෙන්න. ඊපස්සේ ඉස්සර හොම මෙතනට ස්ටෝක් එකේ ගිහුව. Thank you.
ට්‍රේන් එක යද්දි හරිම පහසුයි බලාගන්න මෙන්න මේ වගේ මැප් එකක් තියෙනවා මේකෙන් දැන් මේ රෙඩ් වලින් තියෙන්නේ අපි පහු කරගෙන ආපු ඒවා ටික ඊට පස්සේ මේ මෙතන කහා පාටට බ්ලින්ක් වෙනවා ඒක තමයි next station එක ඊට පස්සේ අපි යන්නේ මෙන්න මෙතෙන්ට බටු කේව්ස් වලට මේ next station එක මේකින් පෙන්වන්නේ ඊට පස්සේ අපිට තව යන්න තියෙනවා 1යි 2යි 3යි 4 වෙනි station එක තමයි බටු කේව්ස් මේ රතු පාටින් තියෙන්නේ මේගොල්ලෝ පාවු කරගෙන ආපු station ටික ලංකාවේ වගේ හරිම ලේසි ඉතින් ඔන්න අපි බටු කේව්ස් ටෙම්පල් එකට එන්ටර් වුණා මෙන්න මෙතනින් තමයි entrance එක තියෙන්නේ ඔයගොල්ලන්ට මේ පිටිපස්සෙන් පේන්නේ ස්ටේෂන් එක ඒ කියන්නේ බටු කේව්ස් තම අන්තිම ස්ටේෂන් එක අපි කන්නත් ඔයගොල්ලන්ට ඒකෙන් බහලා කාඩ් එක පංච් කරලා ඔයගොල්ලන්ට එළියට එන්න පුළුවන් ස්ටේෂන් එකේ පිටිපස්සේ ගේට් එකෙන් එළියට ආවට පස්සේ මෙතන entrance එක තියෙනවා ඉතින් මේ වගේ මෙතන හනුමන් පිළිමයක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ට්‍රේන් එකෙන් බහිනකොටත් මේ හනුමන් පිළිමය පේනවා ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන් entrance එක කොහෙද කියලා ඉතින් ගිහලා බලමු ඉතින් ඔන්න අපි ලෝකේ උසම මුර්ගන් පිළිමය තියෙන තැනට දැන් ඇවිල්ලා ඉන්නේ පිටිපස්සෙන් ඔයාලට පේනවා අඩි 140ක් උසයි ඉතින් ඒ වගේ මෙතන විශේෂත්වයක් තියෙනවා මෙතන මේ ටෙම්පල් එකට මෙතන තමයි මුර්ගන් ස්ටැචු එක තියෙන්නේ ටෙම්පල් එකට යන්න තියෙන අතමින් එතන පඩි 272ක් තියෙනවා ඒ පඩි රේන්බෝ කලර්ස් වලින් කලර් කරලා තියෙනවා මාරම ලස්සනයි ඔයාලට දැන් අපිට උඩට අනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඉතින් ගිහිල්ලා බලමු තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා ඉතින් ඔයාලා එනවනම් අනිවාර්යයෙන්ම දිග ඇඳුමක් ඇඳන් ඉන්න නැත්නම් මේ වගේ ඔයාලට ෂෝල් එකක් අඳලා යවන්නේ ඒකට ඒගොල්ලෝ රිංගිත් 10ක් ගන්නවා ෂෝට්ස් ඇඳන් ඉන්න බෑ ඔයාලට ඩෙනිම් ඇඳන් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ දැන් අපි ඉන්නේ ඔයගොල්ලෝ දැක්කා රේන්බෝ කලර්ස් තියෙන පඩිපෙලක් ඒ පඩිපෙල් ඔක්කොම ටික නැගලා අපි උඩටම ඇවිල්ලා ඉන්නේ ආවට පස්සේ තමයි දැක්කේ මේක ගුහාවක් වගේ තියෙන්නේ මෙතන මට මතක් වුණේ මේ මොකද දන්නවද රාවණ ගුහාව මතකද ආව ඒ වගේනේ ඊට වඩා ලස්සනයි ලංකාවේ ලස්සනයි හරිද අපි ඇතුළට ගිහිල්ලා බලමු ගුහාව කොහොමද කියලා Thank you.
ඉතින් අපි යන්න හදන්නේ මාරම ලස්සනයි යන්න හිතෙන්නේ ඇත්තටම මේක ඇතුළට ආවම මාර කූල් ඉතින් ඊයේ මං හිතන්නේ අද උදේ අපි එන්න කලින් මෙහෙට වැහැලා තිනවා වැහැලා තිනවද නැත්නම් හැමදාම මෙහෙමද දන්නේ මේ එළියෙන් ඔයාලට පෙනුන ගල මැද්දේ තමයි අපි ඉන්නේ දැන් ගල ඇතුලේ ගුහාවක් වගේ තියෙන ඇත්තටම ගුහාවක් කිව්වට ඒක මැද්දෙන් ඔයාලට මෙතන පේනවා අහස පේනවා තැන් දෙක තුනක් තියෙනවා මේ වගේ ඒ අපිට අහස පේන තැනින් කන්ටිනියු වතුර වැටෙනවා බිමට ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ ඒ මෙයා වතුර කියලා හිතන් ඉන්නේ අර කාකචු කරන්නේ බොරු බොරු ඉතින් අපි දැන් යන්න හදන ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ මේ උනාට දැන් අපි තව තැන් වලට යනවා නිසා ඉතින් අපි එහෙනම් බටු කේව්ස් ලොග් එක මෙතනින් ඉවර කරනවා යනගම මොනහරි ලස්සන දෙයක් දැක්කොත් වීඩියෝ කරගන්නම් ඉතින් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලා අපේ channel එක තාමත් අපේ දිනපොත සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මේ Instagram follow කරන්න ඉතින් ලයික් කරන්න ෆලෝ කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඔක්කොම කරන්න ඒ වගේම අපේ මැලේෂියා බ්ලොග් සීරීස් එකක් තියෙනවා ඉතින් ඊළඟ බ්ලොග් එකට මෙතනින් ගිහලා බලන්න ඔයාලා අපේ පළවෙනි බ්ලොග් එක බලුවේ නැත්නම් පළවෙනි බ්ලොග් එකක් තියෙනවා යට ලිස්ට් එකේ ඔක්කොම ලින්ක් ටික තියෙනවා ඒකෙන් ගිහලා බලන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අපේ හොඳ නරක කියලා හොඳ නැති වුණත් කමන්නේ අපේ හදා ගන්න ඕන අඩුපාඩු නරක දේවල් තියෙනවා නම් ඒ ටික කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මතක් කරන්න එපා එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා bye